කියන්න. නෑ නිර්මාංශ වීම සීලයක් නෙමෙයි. මාංශ මස්මාළු කෑම හෝ මස්මාළු නොකෑම සීලයක් වෙන්නේ නැහැ. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරා උදී අපිට කියන්නේ තියෙන අපේ පෞද්ගලික දෘෂ්ටියක් අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කැමති කෙනෙක් මස්මාළු කන්න. කැමති කෙනෙක් මස්මාළු නොකන්න. තේරුණාද? කාටවත් කන්න කියන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ එපා කියන්නේ. කෑම හෝ නොකෑම සීලයක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. කැමති කෙනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනකොට මස්මාළු පූජා කරනවා. අකමැති කෙනෙක් පූජා කිසිම ස්වාමීන් වහන්සේ නමකට කටින් මට මස්මාළු ඕනේ කියලා ඉල්ලන්නේ. එහෙම ඉල්ලනවා නම් පුතේ ඒක ස්වාමීන් වහන්සේගේ දුර්වලතාවය නිසා ධර්මයේ දුර්වලතාවය නෙමෙයි. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරා සංක කල්ප ලක්ෂ ගාණක් ඔච්චර අප්‍රමාණ දුක්ඛන්දරාවක් විදලා මේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නේ මේ හුදු පින ගැන කියන්න නෙමෙයි. තේරුණාද? පින ගැන කියන නම් ක්‍රිස්තුස් වහන්සේත් ඉන්නවා, අල්ලාහතුමත් ඉන්නවා නේද? ඒගොල්ලෝ පින ගැන කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ පුතේ මේ මෝහයෙන් සත්‍යය මුදවලා ප්‍රඥාව කියන තැනට අවන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ විසඳුම. ඒතොර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉඳගෙන අපි හුදු පින කියන තැන උපක අල්ලගෙන ඉන්නවා නම් පුතේ ඒක මහා වාසනාවක්. තේරුණා? ඒ නිසා කැමති නම් කන්න. අකමැති නම් මම ගිහි කාලේ අවුරුදු 5ක් විතර පැවිදි වෙන්න ඉස්සෙල්ලා මස් මාළු කෑවේ නැහැ. මට මාළු කෑලා දකින්නකොට මාළු කූරියෙත් පේන්නේ. කුකුල් මස් කෑලා දකින්නකොට කුකුලෙත්. ඒ නිසා මං කෑවේ නැහැ. නමුත් පැවිදි වෙලා අපි නිර්වාණයට පස්සේ අපිට තේරෙනවා මෙතන දෘෂ්ටියක් තියෙන කියලා. තේරෙනවා? ඒ නිසා දැන් මම මෙතන දානේ වළඳනවා. දානේ වළඳනකොට මේක ඇතුලේ මාළු කූරියෙත් ඉන්නවා. වැදපු හරි ඔයපු හරි මාළු කූරියෙත් ඉන්නවා. නිර්මාංශ කෙනෙක් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ හාමුදුරුව මේ පවක් නේ කරන්නේ. හාමුදුරුව මේ සති කරවන්නේ කියලා. එතකොට මං කියනවා නෑ මෙතන මැරිච්ච සති නෑ. මේ මාළුවා මේ වෙලාවේ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ නැවත මාළුවෙක් වෙලාම ඉපදිලා ඉන්න. එහෙනම් අපි මේ රණ්ඩු වෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙනුවෙ නේද? මේ වෙලාවේ මේ මාළුවා දෙවියෙක් වෙලා ඉන්නත් පුළුවන්. මේ වෙලාවේ මේ මාළුවා මිනිස්සෙක් වෙලා ඉන්නත් පුළුවන්. මේ වෙලාවේ මේ මාළුවා නැවත මාළුවෙක් වෙලා ඉපදෙන්න. එහෙනම් අපි මේ රණ්ඩු වෙන්නේ පුතේ කොහේ හරි ඉපදිලා ඉන්න සත්වෙක් වෙනුවෙ. අපි මේ දෘෂ්ටිගත වෙන්නේ අපි මේ අකුසල් සිද්ධ කරගන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් බලන්න. ඒක තමයි මෝහයෙන් මිදලා ප්‍රඥාව කියන කාරණේ. ප්‍රඥාව මතු කරගන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිට පාර පෙන්නන. නමුත් එතකොට ඔබ කියනවා නෑ හාමුදුරනේ මෙතන මැරිච්ච සතෙක් ඉන්නවනේ. මේ සතා මැරුවානේ. ඔව් මැරුවා. නමුත් ඒ මැරුණේ පුතේ ආගේ සංස්කාර නිසා. එයා මැරෙන්න තිබ්බා. මම තව විනාඩි 5කින් මැරෙන්න තියෙනවා නම් පුතේ සක්‍රියටවත් මම වළක්වන්න බෑ. මම මෙතනම අපවත් වෙනවා. මම තව අවුරුදු 20ක් ජීවත් වෙනවා නම් ඒක සක්‍රියටවත් වළක්වන්න බෑ. මම අවුරුදු 20ක් ජීවත් වෙනවා. ඒ සංස්කාරයන්ට අදාළවයි ලෝකේ පනවන්නේ. එතකොට මාළුවා දැලට අහු වෙලා මැරුණේ මාළුවා මැරෙන්න තිබ්බා. එයා ඒ වෙලාවේ මැරුණේ නැත්තම් දැලට අහුනේ නැත්තම් ලොකු මාළුවෙක් ආව ගිලලා මරා. මහමූදේ අවුරුදු 5ක් වයස මාළු නැද්ද? මහමූදේ අවුරුදු 10ක් වයස මාළු නැද්ද? මහමූදේ අවුරුදු 25ක් වයස මාළු නැද්ද? මහමූදේ මං වගේ 10ක් 15ක් ලොකු මාළු නැද්ද? ඒගොල්ලෝ කොහොමද ඉන්නේ? ඒක තමයි සංස්කාර දීර්ඝාෂය. මනුෂ්‍ය ලෝකයේ මිනිස්සෙක් උපදේදිම මැරෙනවා. අවුරුදු 5 දී මැරෙනවා, 10 දී මැරෙනවා. නමුත් අවුරුදු 80ක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ හේතුඵල ධර්ම සංස්කාර. එතකොට මෙන්න මේ සංස්කාරයන් අනුව තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ දේශනා කරන්නේ. එහෙනම් එතකොට යා දැලට අහු කරගත්ත කෙනාට අනිවාර්යෙන් ප්‍රාණඝාත කුසලෙ තියෙනවා. එතකොට මිච්ඡා ආජීවයට අහු වෙනවා මේ මාළු වෙලදා කරපු කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම කියද්දී අපි එතන නවතින්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ කොතනකවත් දැලට මාළුවා අහු වෙච්ච කෙනාට ශිල්පදේ බිඳෙනවා හරි බුදුරජාණන් වහන්සේ කියනවා එයා ප්‍රාණඝාත අපසලේ කරගත්තා කියලා. මාළු විකුණන කෙනා මිච්ඡා ජීවය කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ මාළු කන කෙනාට එහෙම කියන්නේ නැහැ. ඒ කන කෙනාට එහෙම කියන්නේ නැත්නම් පුතේ අපි එතන නතර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම වෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. මොකද ඔහොම කියන්නේ ඔබලා හිතනවා මම මස්මාළු කන නිසායි මස්මාළු මාළු මැරෙන්නේ කියලා. නාත් පුතේ හෙට නිර්මාංශි මල් පාලකෙක් මේ ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා සම්පූර්ණයෙන්ම මාළු වැල්ලීම සහ සත්තු මැරීම තහනම් කරනවා.
හෙටේ ඉඳන් කුකුලේ කූරේ කරකේ කෙළුවෙක් මරන්න බෑ. මුහුදට බෝට්ටුවක් යන්න බෑ. මොකක්ද වෙන්නේ අවුරුද්දක් යනකොට? මනුස්ස ගහනේ ඉක්මෝලා සත්ව ගහනේ වැඩි වෙනවා. සත්ව ගහනේ වැඩි වෙලා පුතේ මේ සතුන් නිසාම විස බීජ පැතිරිලා මනුස්ස සංහතියම හේතුඵල ධර්මයක්. මේව අපිට නරත්තන්න බෑ. අපි කවදා හරි මේ ගමන යන් ගිහිල්ලා අවසානේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. රහතන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙනවා කියලා අපි මේ යන්නේ. ඒතොර රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන්නේ මොකද්ද? මේ ඇහැ තුල යා සත්‍යයේ පුද්ගලයෙක් දකින්නේ. තමා තුල ආත්මයක් තියෙනවා සත්‍යයේ පුද්ගලයෙක් හැටියට දකින්නේ නැහැ යා. ඒතොර එතෙන්ට නම් අපි යන්න ඕනේ. මාළු කෑල්ලක් තුල යා මාළුවෙක් දකීද? කුකුල් මස් කෑල්ලක් තුල යා කුකුලෙක් දකීද? යමෙක් මාළු කෑල්ලක් තුල මාළුවෙක් දකිනවා නම් කුකුල් මස් කෑල්ලක් තුල කුකුලෙක් දකිනවා නම් යා රහත් භාවයට පත් වෙලාද? නැහැ. එහෙනම් මෙතෙන්ට යන්නයි බුදුරජාණන් වහන්සේ පහර කියන්නේ. තේරෙනවා? මේ කොහෙවත් තියෙන මාළු කෑල්ලක් අල්ලගෙන පුතේ අපි අච්චර වටිනා ගමනක් යන්න නැතුව නවත්ත ගන්නවා නම් ඒක මෝහෙමයි ඒකට කියන්නේ. තේරෙනවා? මෝහෙම. මොකද අපි මේ ආත්මීය සංඥාවෙන් මිදෙන්න ඕන. එක දාන එක ආරණ්‍යක මං ඉන්නකොට දානශාලාවේ දානි ගන්න. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා වළඳ බලන හිටියේ මීකිරි. මීකිරි වළඳවන්නේ. ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. ඒ ස්වාමීන් වහන්සේ නම වැඩම කරලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මං මේ කැලේ මැද්දේ වැඩිනකොට මීහරකෙක් මැරිලා හිටියා. කුණු වෙලා ගඳ ගන්නවා සත්තු කනවා ඒ ගඳේ ඉන්න බෑ කියලා කිව්වා. ඒ වෙලාවේ අර මීකිරි වළඳවලදී හිටිය ආමුදුරෝ ඉකේය කියලා මීකිරි කෝප්පෙත් මීහරකෙක්. ඒක තමයි කියන්නේ ආත්මීය දෘෂ්ටිය කියලා. ඔබ කැඩෙන්නයි බුදුරජාණන් වහන්සේ පාර පෙන්න. තේරෙනවා? ඒ නිසා දරුවෝ බුදුරජාණන් වහන්සේ යමක් කියනවා නම් අපි ඒක අහන්න. මොකද පොළොස් මාළුව තුලවත් මාළු කෑල්ල තුලවත් නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. අපි හිතනවා මාළු කෑල්ල තුලයි තෘෂ්ණාව තියෙන්නේ. ඔබ කියනවා නම් මාළු කන්න එපා පොළොස් මාළුව කන්න කියලා. නමුත් උසේ බුදුරජාණන් වහන්සේ කියනවා පොළොස් මාළුව තුලවත් මාළු කෑල්ල තුලවත් නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. මේ රූපය කෙරෙහි ඇති කරගන්නා වත් අපි විඳීම තුලයි තෘෂ්ණාව තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපි තුල. මාළු කෑල්ලවත් පොළොස් කෑල්ලවත් නෙමෙයි. ඔබ මාළු කෑල්ල අයින් කරලා පොළොස් මාළුවට තෘෂ්ණාවෙන් බැඳුණා නම් ඒ තෘෂ්ණාවමයි. තේරුණාද? මාළුද පොළොස්ද කියන කාරණේ අදාළ නැහැ. ඔබ තෘෂ්ණාවෙන් එතෙන්ට බැඳුණා නම් පුතේ මේකටත් තෘෂ්ණාවෙන් බැඳුණා හා සමානමයි. තේරුණාද? ඒ නිසා තෘෂ්ණාව සකස් වෙන්නේ අපි තුලයි. අපි තුල සකස් වෙන්නා වූ තෘෂ්ණාවයි අපි ප්‍රහිණ කරගන්නේ. එහෙම තමයි ඒක හිතන්නේ.